ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වෙන්න කලින් කිව්වේ මේ රටේ පිනට පහළ වෙන පුද්ගලයෙක් කිලිවල. ඉතින් මේ රටේ පිනට පහළ වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙලා අදට මාස 6යි දවස් 4යි. මේ මාස 6ට මොකද්ද වුනේ? මේ මාස 6ටම වුනේ ගම් වතුර ආවා, මී වුණා ආවා, කොරෝනා ආවා, ඉස්කෝල වැහුවා, පන්සල් පල්ලි කෝවිල් වැහුවා. මිනිසුන්ට පාරට බහින්න විදියක් නැහැ, ගමනක් විමනක් යන්න විදියක් නැහැ. විශාල පිරිසකට මේ රටේ ලක්ෂ 42ක් වෙච්ච සුවන් රැකියා සහ දෛනික ආදායම් ලැබෙන පිරිසට මාස දෙකක් ආදායම නැති වුණා. ඒ වගේම පුද්ගලිකංශයේ රැකියා කරන ලක්ෂ 12න් සමහර පිරිසකට රැකියා නැති වුණා, රැකියා කප්පාදුවට ලක් වුණා. තවත් පිරිසකට රැකියා කරන අයට 130ක පමණ වැටුප් කප්පාදුවක් ආවා. ඉතින් ඒ නිසා පිනට පහළ වෙච්ච අගම ජනාධිපතිවරයෙක් ඉන්න රටක පාරක් හැදෙන්නේ නැතුව, යටිතල පහසුකමක් දිනුවෙන්නේ නැතුව, ළමයින්ට ඉස්කෝලේ යන්න බැරුව මෙන්න මේව තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්න ඕන, දැන් පෞගිය මාස දෙකේ ලොක්ඩවුන් වෙච්ච ජනතාවට දින 50ක් යනකම් මේ ආණ්ඩුවට ඒ මිනිස්සුන්ට කන්න දෙන්න රුපියල් 5000ක් දී ගන්න බැරි වුණා. දැන් විශේෂයෙන්ම අපි කියන්න ඕන මේකත් දේශපාලන කෝණයෙන් තමයි කරේ. දැන් මම උදාහරණයකට කියන්න ඕන, දැන් කැලණිගඟ 2016 පිටාර ගලද්දී මගේ ආසනේ කොළොන්නාව ආසනේ හරිද ඒකේ පවුල් 27000ක් අනාත වුණා. අපි එක ඇප්ලිකේෂන් එකක් පුරවන්න නැතුව රුපියල් බිලියන් 2.3ක් ගෙවලා තියෙනවා. රුපියල් බිලියන් 2.3ක් මම ඉතාම වාක්කීමෙන් කියනවා, කාට හරි ඕන නම් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය චෙක් කරන්න. පළවෙනි වටේ අපි රුපියල් 10000 ගානේ පවුල් 27000කට දුන්නා. දෙවෙනි වටේ රුපියල් 15000 ගානේ පවුල් 23000කට දුන්නා. තුන්වෙනි වටේ නිවාස වන්දිය පවුල් 19905කට බිලියන් 1.7ක මුදලක් ගෙව්වා එක ඇප්ලිකේෂන් එකක් පුරවන්න. ඩොක්ටර් කී